ධනංජය පළවෙනි තරඟේ පරාජයට පත් වුණා අපි හිතපු නැති විදියට. මොකද මේ තරඟේ ඔබ හිතන්නේ අපිට කොතනද වැරදුනේ කියලා මුලින්ම කිව්වොත් ධනංජය, මොකද මේ තරඟේ අපි බොහෝ විදුරට ඊයේ වෙනකොටත් හිතුවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා, කොතන අපිට ධනංජය වැරදුනේ? දන්නේ අපි පළවෙනිම ඉනිමේ ලබා ගත්ත ලකුණු ප්‍රමාණය තමයි. මොකද ටොස් එක දෙන්න බැට් කරාට පස්සේ මං දැන් අපි ලකුණු 354 ගහන්න ඕනේ ගාල්ල විකට් එකේ. ඉතින් නමුත් අපි සෙකන්ඩ් ඉන්නිස් එකේ ලීඩ් එකක් ගත්තා. ඉතින් අපි හිතපු තරම් පන්දු දැන් කැවුන්නේ නැහැ. අපි හිතුවටත් වැඩිය හොඳට ඒගොල්ලෝ බැට් කරා. ඉතින් මං හිතන්නේ පළවෙනි ඉනිමේ අපි ලබා ගත්ත ලකුණු සංඛ්‍යාව තමයි අපිට මදි. ධනංජය, මේ දැන් මීට කලින් ටෙස්ට් එක ඔස්ට්‍රේලියාත් එක්ක අපි නම්බර් රෑන් නම්බර් 1 රෑන්කින් එකත් එක්ක අපි පරද්දලා මේ 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 පකිස්තාන් ටීම් එක පෙරදින එක මොකක්ද ඒක ටීම් එකේ කොහොමද මේ ඒක රියක්ෂන් එක කොහොමද ඒගොල්ලන් ඕක පිළිගන්නේ මේ ඒක ඔස්ට්‍රේලියා ඇවිල්ලා නම්බර් 1 රෑන්ක් ටීම් එක ඒ වගේ රට ටීම් එකට අපි ජයග්‍රහණය කරලා මේ වගේ පකිස්තාන් ටීම් එකට පරදින්න එක ඒක රෑන්කින් වල බලපෑමක් නෙමෙයි මං හිතන්නේ ඒක සෙල්ලම් කරපු විදියටින් සෙල්ලම් කරපු තන තීරුව අනුව ඉතින් මම හිතන්නේ හරි ලොකු වෙනසක් තිබ්බා ඒ ඔස්ට්‍රේලියා දෙවෙනි තරගයේ ක්‍රීඩා කරපු තන තිල්ලයි මේ තරගයේ තන තිල්ල අතර. ඉතින් අද පස්වෙනි දවසේ සාමාන්‍යයෙන් ගාල්ලේ හතරවෙනි පස්වෙනි දවසේ කියන්නේ පිටිකරුවන්ට එච්චර වාසිදායක නැහැ. ඉතින් මම හිතනවා ඒක දැන් මේ අපි ගහපු තන තිල්ල සෑහෙන වාසිදායකයි, පිටිකරුවන්ට තියෙන ස්පිනර්ස්ලට ගොඩක් chance එකක් තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි ලොකුවට වැරදි දේවල් කරා කියලා. ඉතින් අපි ඒවල අපි වැරදි දේවල් කරේ නැත්නම්වත් නෑ අපි අතින් chances ටිකක් අතෑරුණා. ඉතින් මං හිතනවා එහෙම ඒ chances ටික අල්ලගත්තා නම් තව මීටඩි ගේම් එක ටයිට් වෙන්න තිබ්බ කියලා. ධනංජය, දැන් ගාල්ලේ තනතිරය අපි දන්න දඟපන්දු යනට වාසිදායකයි. මොකද මේ තරගයේ උනේ මොකද? දඟපන්දු වාසිදායක නම් දැන් ඔබ මං හිතන්නේ මීට කලින් තරගයේ ක්‍රීඩා කරේ නැහැ. ඒ තරගයේ අපි ඕස්ට්‍රේලියාවට එරෙහිව අපි ජයග්‍රහණය කරා. අද ඔබ ක්‍රීඩා කරු මේ තරඟයේදී තන්තිල් මොකද්ද මේ තනතිල් දෙක? මං හිතන්නේ ඔබ ක්‍රීඩා කරපු නැති නිසා ඔබට යම්සි අවබෝධයක් නැද්ද මන් දන්නේ. ඒ තනතිල් වල මොකද්ද ඇතිවෙච්ච ප්‍රධාන වෙනස විදියට ඔබ දකින්නේ? වෙනස මං කලින් කිව්වා වගේ ඉතින් හතරවෙනි පස්වෙනි දවසේ වෙනකොට තරඟයක් මං හිතන්නේ ස්පිනර්ස්ලාට ගොඩක් chance එකක් තියෙනවා. ඉතින් ගාල්ලේ තනතිල්ල ඉතින් ඒක ඔයගොල්ලෝ දකින්නේ නැති මීට පෙර ගහපු තරඟවලත්. ඉතින් මේ තරඟෙත් බලන් හිටියා නම් ඔයගොල්ලන්ටත් දකින්නේ නැති ස්පිනර්ස් වල ගොඩක් chance එකක් තිබ්බේ නැහැ. ඉතින් කඩලු ගන්න ඉතින් මම හිතනවා ඒක තමයි ලොකුම බලපෑම. මොකද අපි ස්පිනර්ස්ලා තුනක් එක ගියේ. ඉතින් හතරවෙනි පස්වෙනි දවසේ අපිට chance එකක් තියෙයි කියලා ඉතින් අපි හිතපු දේ වුණේ නැහැ. තන්තිල්ල ටිකක් හොඳ වුණා එන්නේ. ධනංජය, ඔබ හිතනවද පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පන්දු රැකින්නම් සැකසීමේදී ඔවුන්ට මීට වඩා පීඩනයක් එල්ල කරන විදියට පන්දු රකින්නම් සකස් කරා නම් හොඳයි කියලා? මේ අපි දුටුවේ නැහැ ඒ තරගයේ මුල් අවදී ඉඳලම මේ ඇටැකින් ෆීල්ඩ් එකක් දානවා. මේ මේ තත්ත්වය අපේ පරාජයට හේතු වුණා කියලා කිව්වොත් ඔබ පිළිගන්න කැමතිද? එක පැත්තකින් එකඟ වෙන්න පුළුවන්. මොකද අපේ මම හිතන්නේ කන්සිස්ටන්ට්ලි එක දණකට පන්දුව දැම්මේ ප්‍රභාත් ජයසූරිය විතරයි. ඉතින් අනිත් දෙන්නගෙන් ටිකක් රන්ස් ලීක් වෙන්න ගත්තා. ඉතින් එතකොට අපිට ෆීල්ඩ් එකක් ටයිට් තියාගෙන යන්න අමාරුයි. මොකද එක පැත්තකින් රන්ස් ලීක් වෙනකොට ප්‍රභාත් ජයසූරියට ප්‍රෙෂර් එක දාන්න අමාරුයි. ඉතින් අපි බැලුවේ පුළුවන් තරම් ඒගොල්ලන් ගහන ලකුණු ප්‍රමාණය පරක් කරගන්න, ඒගොල්ලෝ ගහන හතරේ ටික අඩු කරගන්න. මොකද ටෙස්ට් තරගයක් ගොඩක් වෙලාවට ජයග්‍රහණය කරන්නේ බවුන්ඩරිස් වැඩියෙන් ගහන කණ්ඩායම. ඉතින් අපි අර කිව්වා වගේ අපේ ප්‍රභාත් ජයසූරිය වගේ අනිත් පැත්තෙන් සපෝට් එකක් තිබ්බනම් අපිට ටයිට් ෆීල්ඩ් එකක් දාගෙන දාන්න තිබ්බා. ධනංජය, මේ වගේ ටාගට් එකක් දීලා පැරදුනා නම් ටීම් එකක් කණ්ඩායම කොහොමද කණ්ඩායමේ මානසික තත්ත්වය? කලිනුත් කිව්වේ ඒක තමයි. ඉතින් කිසිම මානසිකත්ව වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි රෙකෝඩ් චේස් එක තමයි අපි ටෝටල් එක සෙට් කරලා තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ ඒක ගැහුවා කොහොම හරි. ඉතින් ඕක ඊළඟ දවසේ අපේ පැත්තර වෙන්නත් පුළුවන්. අපි ඔයගේ ටෝටල් එකක් හම්බල අපි ගහන්නත් පුළුවන්. සමහරට අපි ඔයගේ ආයි ටෝටල් එක සෙට් කරලා ඒගොල්ලන් අඩුවට කඩන්නත් පුළුවන්. ඉතින් ඕක කිව්වා වගේ දෙපැත්තර තියෙනවා. ඉතින් එදා දවසේ හොඳට කරන කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් මං හිතන්නේ අපි දෙගොල්ලොම ගත්තොත් ස්ටැට්ස් ගත්තොත් දෙපැත්තෙම හොඳට කරගෙන ආවා. ඉතින් අන්තිම ඉනිං එකේ ඒගොල්ලෝ බැට් කරා සෑහෙන්න හොඳට. ඉතින් ඒකෙන්ද ඒගොල්ලන්ගේ පැත්තට ජයග්‍රහණය ගියා කියලා හිතන්නේ. ධනංජය, අපි දැක්ක දැන් දිගින් දිගටම නිරෝෂන් දික්වැල්ලගෙන් සෑහෙන අඩුපාඩු වෙනවා කඩුල් රකින්නෙක් විදියට. ඔබ තරම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්, මේ තත්ත්වය මොන වගේ දකින්නේ දැන් මේ මෑත කාලේ ඉඳලම දික්වැල්ලකින් ශ්‍රී ලංකා කණ්ඩායමට මං හිතන්නේ අවශ්‍ය සේවය සිදු වෙන්නේ නැති බක් තමයි පේන්න තියෙන්නේ. මේ ගැන මොකද හිතන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදියට?
දික්කල්ල ගැන කිව්වොත් ඉතින් ස්පින් එකට ග්ලව් වර්ක් හොඳම දැනට ලංකාවේ ඉන්න හොඳම විකට් කීපර් නිරෝෂන් දික්කල්ල. මොකද එයා දැනට 50කට වැඩිය ගහලා තිනවා. ඉතින් ඒකෙන් ප්‍රූව් වෙනවා ස්පින් විකට් වලට එයා ගොඩක් හොඳයි කියලා. ඉතින් කලින් තරඟ වල අන්ප්ලේබල් විකට්ස් තිබුණා. ඉතින් ලොකු සපෝට් එකක් තිබ්බ නැහැ. ඉතින් මේ මැච් එකේ එයා සෑහෙන හොඳට කීප් කරා. ලකුණු ලබා ගැනීම බැලුවොත් එයා තනින් තන ලකුණු ලබාගෙන තියෙනවා. ඉතින් අර ඔගොල්ලෝ කියනවා වගේ ලොකු CA තමයි ගහලා නැත්තේ. ඉතින් අනාගතයේදී යා මං හිතන්නේ කරලා දෙයි. නමුත් එයා අර තනින් තන අපි අමාරු වැටිච්ච වෙලාව එයා ලකුණු අරගෙන තියෙනවා. ධනජය, දැන් අපි තරඟේ පරාජය ගැන කතා කරා, පරාජයට හේතු ගැන කතා කරා. ඔබ තුන්ිරව ක්‍රීඩකයෙක් විදිහට තමයි කණ්ඩායමට එක් වෙන්නේ, මැදපෙළ පිතිකරුවෙක් ඒ වගේම දඟපන්තු යන්නෙක්. බොහෝ දෙනාගේ කතා බහට ලක්වනවා ඔබකෙන් මේ තරඟයේදී නම් කිසිම බලාපොරොත්තු මට්ටමේ සේවයක් සිදු වුණේ නැහැ. මොකද ප්‍රතිකරණයේ දෙච්චර සාර්ථක වුණේ නැහැ. අනිත් එක මට තේරෙන විදිහට ඔබට අපි බලාපොරොත්තු වෙන තරමේ වගේ ඔබ බලාපොරොත්තු වෙන තරමට ඔබට පන්දු යැවීමට ලැබෙන්නේ නැහැ. මේවා බලපෑමක් වෙනවද? මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? නෑ, ඇත්තටම කියනවා වගේ මට පිටෙන් ලොකු දායකත්වයක් ලබා දෙන්න උනේ නැහැ. ඉතින් ඒකත් ඇත්තටම මගේ පැත්තෙන් කනගාටු දායක ආරංචියක්. ඉතින් පන්දු යැවීම ගත්තොත් අපි මේන් ස්පිනර්ස්ලා 3 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඉතින් පන්දු යැවීමේදී කැප්ටන් ගොඩක් වෙලාට මූලිකත්වය දෙන්නේ ඒ 3 දෙනාට. ඉතින් ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් අවුට් ගියොත් තමයි ගොඩක් වෙලාට මම පන්දු යැවීම බාර ගන්න. ඉතින් සෙකන්ඩ් ඉනිස් එකේ එක වුණා මම ඕවර්ස් 10ක්ට වැඩිය දාලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී තමයි මට පන්දු යවන්න හම්බෙන්නේ. මොකද මේන් ස්පිනර්ස්ලා 3ක් ගහනකොට මට chance එකක් හම්බ වෙනවා අඩුයි. ඉතින් සමහර විට ඉස්සරහදී ස්පිනර්ස්ලා අඩුවෙන් ගැහුවොත් මට chance එකක් හම්බේ දා වැඩිපුර පන්දු යවන්න. අය ධනජය, දැන් අපි මේ තරඟේ පරාජයට පත් වුණා. මීට කලිනුත් අපි දැක්ක පළවෙනි තරඟේ පරාජයට පත් වෙලා කොහොමහරි අපි ගාල්ලෙදිම දෙවෙනි තරඟේ ජයග්‍රහණය කරනවා. ඊළඟ තරඟයට යනකොට අපි මොන වගේ පැතිකඩද අපි මං හිතන්නේ ක්‍රියාත්මක කරන්න ඕන? යම්සේ තරඟේ කණ්ඩායමේ සංවිධි වෙනසක් වේද? විශේෂයෙන් ඔවුන්ගේ කණ්ඩායමේ අපි දැක්ක වේග පන්දු යවන්නන් වැඩිපුර හිටි, අපේ කණ්ඩායමේ වේග පන්දු යවන්න එක්කෙනෙක් නැත්නම් දඟ පන්දු යවන්නන්ගේ සංවිධි වෙනසක් සිදු වේද? යවන දඟ පන්දු යවන වෙනස් වේද? මොන වගේද විශේෂ පන්දු රැකීම ගැන එච්චර අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ඔබ හිතන්නේ ඊළඟ තරඟේ දක්වා යෑමේදී සමහර විට කියන්න බෑ. මොකද ඒක කෝච් කැප්ටන් දෙන්නගේ අතර තියෙන ප්ලෑන් එකක්. ඉතින් ඒගොල්ලෝ ඒක ප්ලෑන් කරලා සමහර විට සංගීතය වෙනස් කරන්න පුළුවන්, සමහර විට අපිට මේ සංගීතයෙන් යන්න වෙයි. ඉතින් ඒක සමහර විට ඉදිරි දවස් 2-3 ඇතුළත දැනගන්න හම්බේ. ඉතින්